හරි අපි දෙවෙනි ගාන බලමු ඒක මේ වගේ කරමු මේ බලන්න ඔන්න ළමයි අනුමාපන ප්ලාස්කුවේ තියෙනවා 0.3 මවුල ගන්න ඩෙසිමීටරේට පොටෑසියම් නෑ සෝරි Fe2+ ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 60ක් තියෙනවා අපි දුමු අනුමාප ප්ලාස්කුවේ තියෙනවා 0.3 මවුල් ගන්න ඩෙසිමීටරේ Fe2+ ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 60ක් මේක අනුමාපණය කරන්නයි කියලා කියනවා 0.9 මවුල් ඝන ඩෙසිමීටරේට පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් එක්ක ඔයාලගෙන් අහනව ළමයි අන්ත ලක්ෂයේදී වැය වෙන පරිමාව කොච්චරද කියලා මෙන්න මේක තමයි අහන්නේ ප්‍රශ්නේ අහන්නේ ඒක හරිද ළමයි මොකද්ද මම ඔයාලට ඉස්සෙල්ලම කිව්වා ඔයාලා මෙතෙන්දි සිද්ධ වෙන රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ලියා ගන්න ඕනේ හරි අපි ලියමු මේක ළමයි K2Cr2O7 තියෙන්නේ අපි K2 අයින් කරමු ධන 2 අයින් කරාම මෙතෙන්ට ඍණ 2ක් දාන්න එතන හරිනේ ඊළඟට Fe2+ තමයි අනිත් එක්කෙන. එතකොට මේකටත් ළමයි අර කතාව කියන්න ඕනේ මේ බියුරේට්ටුවේ තියෙන පොටෑසියම් ඩයික්‍රෝමේට් දාන කලින් මේකට අම්ලයක් H2SO4 වැඩිපුර දාන්න ඕනේ හොඳේ. ඒ මොකට H2SO4 වැඩිපුර දාන්නේ? මොකද මේ ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යයේදී සිදුවෙන ප්‍රතික්‍රියාවක් විදිහට අපි සලකලා තියෙන. ඒ නිසා ආම්ලික මාධ්‍ය සපයන්න H2SO4 අවශ්‍යයි. හරිද ළමයි? එතකොට දැන් බලමු ආම්ලික මාධ්‍යයකදී පොටෑසියම් ඩයික්‍රෝමේට් කවුරු බවටද පත් වෙන්නේ Cr3+ බවට මොකද වෙන්නේ ඔක්සිහරණය වෙනවා පැහැදිලිද ඒක කඩපාඩම් කරන්න ඕනේ ඒක ඔයාලට විභාගයේදී කියන්නේ ඔයාලා දැනගත යුතුයි අනිවාර්යෙන් ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් ධාතුවේ බවට ඔක්සිහරණය වෙනවා දැන් ඩයික්‍රෝමේ මොන පාටද ළමයි තැඹිලි පාට මොන පාට හැරනොද කොළ පාට හැරෙනවා හරිද ආම්ලික මාධ්‍යදී ක්‍රෝමියම් ධාතුවේ කොළ පාටයි හරිද ආම්ලික මාධ්‍යයකදී එතන තැඹිලි පාට කොළ පාට වීම තමයි වර්ණ පරිසරය. හරි. එමේ ආදී Fe2+ කවුරු බවට පත් වෙන්නේ? Fe3+ බවට පත් වෙනවා. දැන් අපි බලමු තුරිත කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ල ළමයි ඔක්සිකරණය හෝ ඔක්සිහරණය වෙන පරමාණු අඳුර ගන්නයි කියලා කිව්වා. එතකොට මේ පැත්තේ මේ ඉන්න ක්‍රෝමියම් මෙයා එකයි. මොකද මේ දැන් කොහොමද පරමාණු අඳුර ගන්න? මම මේ කියලා දීලා තියෙනවා කලින් වීඩියෝකේ. ඔක්සිජන් උත් නෙමේ ගොඩක් වෙලාට මේ පරමාණු හයිඩ්‍රජන් උත් නෙමේ එන මේකේ කවුද ඔක්සිකරණය හෝ ඔක්සිහරණය වෙන්නේ ක්‍රෝමියම් තුලිත බලන්නකොට නැහැනේ මෙහෙ දෙන්නෙක් ඉන්නවා මෙහෙ ඉන්නේ කී දෙනාද එක්කෙනා ඒ නිසා අපි මේක දෙකෙන් ගුණ කරලා ඉස්සෙල්ලම තුලිත කරගන්න ඕනේ හරි මෙහෙ කවුද ඉතින් Fe2+ Fe කවුලක් නැහැ ඒක සමානයි එහෙනම් මෙතන බලන්න 4+2 -14 ඔක්සිජන් -2 ඔක්සිකරණ අංකේ -14ට කීයක් එකතු කරාමද -2ක් ඉන්නේ ධන 12ක් නේ එහෙනම් මේ දෙන්නම ධන 12 එක්කෙනෙක් එතකොට 6 දෙන්නගේ මෙතන අපි සලකන්නේ වුණා දෙන්නම ධන 12 මෙතන එක්කෙනෙක්ගේ ධන 3යි මොකද කෙලිම අයනයක ළමයි ඔක්සිකරණගේ ආරෝපණයටම සමානයි දෙකෙන් ගුණ කරාම ධන 6 එහෙනම් 12 6ක් වෙනවා කියලා කියන්නේ කීයක අඩුවීමක්ද 6ක අඩුවීමක් ඊළඟට මෙතන ධන 2 ධන 3 බවට පත් වෙනවා එතකොට මොකද වෙන්නේ එකක වැඩිවීම. එහෙනම් 1යි 6යි සමාන කරන් ළමයි මේක ගුණ කරනෝ 6ෙන්. එහෙනම් මේ ප්‍රතික්‍රියාව ඉන්න ප්‍රභේද දෙකම 6ෙන් ගුණ වෙනවා. ඊළඟට ඔක්සිජන් තුලිත කරන්න ජලය දාන්න ඕනේ. ඔක්සිජන් 7ක් තියෙනවා. ඒ නිසා ජල අණු 7ක් දානවා. H තුලිත කරන්න H+ දාන්න ඕනේ. ඒතර 7+2 14යි. H+ දානොත් 14. හරි. දැන් ප්‍රතික්‍රියාව හරි. දැන් ප්‍රධාන ප්‍රභේද දෙකෙන් එක්කෙනෙක්ගේ මවුල ගන්න ඔයාලට හොයාගන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට සාන්ද්‍රණයේ පරිමාවයි දුන්න කෙනාගේ මවුල ගන්න හොයන්න පුළුවන්. අපි මේ මවුල ගන්න හොයමු මුලින්ම Fe2+ මවුල ගන්න. 1000ක තමයි 0.3ක් තියෙන්නේ පරිමාව 60. එතකොට එනවා 18 වරක් 10^3 මවුල. දැන් මේ මවුල ගන්න මං කිව්ව අදාළ ප්‍රතික්‍රියාවේ අදාළ ප්‍රභේදය යටින් ලියන්න කියලා. මෙතන 18 වතාවක් 10 අතරක ලිව. හරිනේ. එහෙනම් ළමයි ස්ටොයිකියෝමීතියෙන් තමයි දැන් අපි හොයන්නේ උඩින් වැටෙන්න ඕන පොටෑසියම් ඩයික්‍රෝමේට් මවුල ගන්න. 6ට 1යි. එහෙනම් මෙතන තියෙන මවුල ගන්න 6ෙන් බෙදලා අදාළ එක්කෙනාගේ ස්ටොයිකියෝමීතික අංකෙන් ගුණ කරන්න ඕනේ. ඉතින් මේක 1නේ.
හයෙන් බෙදුවා නම් ඇති. එහෙනම් මෙන්න ළමයි අවශ්‍ය පොටෑසියම් ඩයික්‍රෝමේට් මවුල ගන්න. එතකොට 18 වරක් 10 රින 3 බෙදනවා 6. එතකොට ඉන්නේ 3 වරක් 10 රින 3යි මවුල. ඔන්න අපි ඩයික්‍රෝමේට් මවුල ගන්න හෙව්වා. ඉතින් ඒක එහෙනම් මේ උඩින් දාපු පරිමාව v කියලා හිතුවොත් ඝන සෙන්ටිමීටර් මේ v පරිමාව ඇතුලේ මේ මවුල ගන්න තියෙන්න ඕනේ. එහෙනම් මේ පරිමාව ඇතුලේ තියෙන මවුල ගන්න කොහොමද ඔයාලා හොයන්න ළම එක අගයක් විතර ඔයාලා හොයාගෙන තියෙන්නේ. මේ සංකේත ඇසුරෙන් අපි හොයමු v පරිමාවක මවුල ගන්න. මම හිතමු මකන්නම් 1000ක තමයි 0.9ක් තියෙන්නේ. ගුණ කිරීම v සමානයි ඔන්න v පරිමාවක තියෙන මවුල ගන්න. ඒක සමානයි 3 වරක් 10 රට 3ට v සමානයි 3 බෙදීම 0.9 v සමානයි එතකොට 30 බෙදීම 9 එතකොට 3 වරක් 10 මෙතන 3 වරක් 3 10 බෙදීම 3 ඒක 3.33 ඝන සෙන්ටිමීටර ඔන්න ඔහොම තමයි එතකොට අන්ත ලක්ෂීය වැල පරිමාව හොයන්නේ හැබැයි මේ අනුමාපණය අර Fe2+ සහ KMnO4 අතර අනුමාපණය වගේ නෙමෙයි ළමයි. ඒ අනුමාපණයේදී දර්ශකයක් යොදාගත්තේ නැහැ. මොකද KMnO4 කියන්නේ සොයත් දර්ශකයක්. හැබැයි ළමයි මේ අනුමාපණයේදී නම් දර්ශකයක් යොදා ගන්න සිද්ධ වෙනවා. හරිනේ ධාන හතරේට උමයි. පැහැදිලි නේද?